මේ ලෝකයේ අපි හැමෝටම මොන මොන විදියෙ ලැබීම් නොලැබීම් තිබුණත් අපි හැමෝටම අවසානයේදී කිසිම ભેදයකින් තොරව උරුම වෙන එකම දේ තමයි මරණය කියන්නේ. ඉතින් මිනිසා තාක්ෂණය අතින් කොච්චර දියුණු වුණත් මිනිසාට තාම බෑ මරණය එක්ක හැප්පෙන්න. හැබැයි මිනිසාට තාක්ෂණයෙන් මරණය නවත්වන්න බැරි වුණත් මැරෙන දවසේ තාක්ෂණයෙන් හොයාගන්න පුළුවන් වුණොත් ඒක කොහොම වේවිද? ඉතින් ඒක කොහොම වේවිද නෙවෙයි ඔන්න ඒක දැන් සිද්ධ වෙලයි තියෙන්නේ. ඒ કૃත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතා කරමින් පුද්ගලයන් මිය යන දිනය සහ ඔවුන් මැරෙන විදිය හරියටම කියන්න පුළුවන් බොට් කෙනෙක් ඩෙන්මාර්ක පරේක්ෂකයන් පිරිසක් විසින් සොයා ගැනීමත් එක්ක. එහෙනම් අද අපි කතා කරමු ඔයා මැරෙන දවස සහ ඔයා මැරෙන විදිය හරියටම කියන මේ કૃත්‍රිම බුද්ධි බොට්ගේ සම්පූර්ණ විස්තරය ගැන. එහෙනම් වෙනද වගේම දැන්ම දාන්න වීඩියෝ එකට ලයික් එකක්. අපි යමු අපේ අද වීඩියෝ එකට. යම් කිසි පුද්ගලෙක් හරියටම මිය යන දවස සහ ඔහු මිය යන ආකාරය ප්‍රකාශ කිරීමට හැකි કૃත්‍රිම බුද්ධි මොඩලයක් ඇමරිකානු පරීක්ෂකයන් පිරිසකගේ සහයෝගය දැතිව නිර්මාණය කිරීමට ඩෙන්මාර්ක පරීක්ෂකයන් පිරිසක් සමත් වෙලා තියෙනවා. કૃත්‍රිම බුද්ධි තාක්ෂණය මේ වන විට ශේෂ්ත්‍ර ගණනාවකින්ම මිනිසා අභිබවා යෑමට සමත් වී ඇති අතර මිනිසුන් මිය යන දිනය සහ ඔවුන් මිය යන ආකාරය පැවසිය හැකි ඩෙන්මාර්කයේ මේ કૃත්‍රිම බුද්ධි මොඩලය ඒ අනුව අනාවැකි පළ කිරීම අතින්ද මිනිසා අභිබවා යෑමට සමත් වෙලා තියෙනවා. ඔයත් કૃත්‍රිම බුද්ධි තාක්ෂණයත් එක්ක නිතරම වගේ ගනුදෙනු කරන කෙනෙක් නම් චැට්බොට් කෙනෙක් කියන්නේ ඔයාට අලුත් දෙයක් නෙවෙයි. ඉතින් ඩෙන්මාර්කයේ විසින් හඳුන්වා දුන්නු මේ අනාවැකි පළ කරන Life to Wake නම් නවතම કૃත්‍රිම බුද්ධි මොඩලයත් චැට්බොට් කෙනෙක් විදියට තමයි ඔවුන් විසින් හඳුන්වා දීලා තියෙන්නේ. ඇල්ගොරිතම ගණිත ක්‍රමය භාවිතා කරමින් අනාවැකි පළ කරන මේ Life to Wake કૃත්‍රිම බුද්ධි මොඩලයට පුළුවන් යම්කිසි පුද්ගලයෙකුගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආදායම් සහ රැකියාව වැනි ජීවිතයේ ප්‍රධාන ශේෂ්ත්‍ර වලට අදාළ තොරතුරු භාවිතා කරමින් ඒ පුද්ගලයා මිය යන දවස සහ ඔහු මිය යන ආකාරය මෙන්ම ඔහුගේ ජීවිතයේ තවත් පැතිකඩයන් ගැන තොරතුරු රාශියක් නිවැරදිව ප්‍රකාශ කරන්න. ඒ අනුව තොරතුරු ඇතුළත් කළ පුද්ගලයාගේ හැසිරීම රටාව, ඔහු සිතන පතන ආකාරය සහ ඔහු මිය යන තෙක් උපයන මුදල මෙන්ම ඔහුගේ ජීවිත කාලයේදී ඔහුට මුහුණ දීමට සිදු වූ සමහර විශේෂ අවස්ථා පවා ඇතුළත් කළ තොරතුරු මත පදනම්ව මේ કૃත්‍රිම බුද්ධි මොඩලයට ප්‍රකාශ කරන්න පුළුවන්. මිනිසුන් මිලියන 6කගේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආදායම් සහ රැකියාව වැනි තොරතුරු මේ કૃත්‍රිම බුද්ධි මොඩලයට ඇතුළත් කිරීමෙන් කළ පරීක්ෂණවල සාර්ථක ප්‍රතිඵල වලින් තමයි ඔවුන් මේ බව ප්‍රකාශ කරන්නේ. පරීක්ෂණයේදී වයස අවුරුදු 35ක් 65ක් අතර පුද්ගලයන් මිලියන 2.3කගේ 2008 සිට 2016 දක්වා වසර 8ක ජීවන තොරතුරු මත පදනම්ව ඔවුන් මිය යන දිනය ප්‍රකාශ කිරීමට કૃත්‍රිම බුද්ධි මොඩලයට පැවරුණු අතර මේ පුද්ගලයන් අතරින් දැනට ජීවත් වන්නේ කවුරුන්ද සහ මියගියේ කවුරුන්ද යන්න දැනගෙන සිටියේ පරීක්ෂණ කණ්ඩායම විතරයි. මෙහිදී වයස අවුරුදු 35ත් 65ත් අතර වයස් කාණ්ඩය තෝරා ගැනීමට හේතුව ලෙස පරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කරේ එම වයස් මට්ටමේ පුද්ගලයන්ගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම අපහසු කටයුත්තක් නිසා පරීක්ෂණයට මෙම වයස් කණ්ඩායම තෝරා ගැනීම සිදු කරා කියලයි. නමුත් පරීක්ෂණ කණ්ඩායම පුදුමයට පත් කරවමින් ඔවුන් මේ පිරිසගෙන් තෝරාගත් පුද්ගලයන් ලක්ෂයකගේ නියදියකින් පුද්ගලයන් භාගයක් 2020 දී මිය යන බව ප්‍රකාශ කිරීමට මේ Life to Wake કૃත්‍රිම බුද්ධි මොඩලය සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ පුද්ගලයන් බොහෝමයකගේ මරණයට හේතුව මානසික ගැටලු බවට නිවැරදිව ප්‍රකාශ කිරීමටත් මේ કૃත්‍රිම බුද්ධි මොඩලයට පුළුවන් වෙලා තියෙනවා. එම ප්‍රකාශයන්හි නිර්වද්‍යතාවය 78%ක් තරම් ඉහළ අගයක් ගන්න අතර එය මීට පෙර නිපදවා ඇති මෙවැනි ආකාරයේ કૃත්‍රිම බුද්ධි මොඩල වලට වඩා 111%කින් වැඩි කැපී පෙනෙන නිර්වද්‍යතා ප්‍රතිශතයක් බවටයි පරීක්ෂණයෙන් තහවුරු වුණේ. කොහොම නමුත් තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින මේ કૃත්‍රිම බුද්ධි මොඩලය ඩෙන්මාර්කය වැනි උසස් යටිතල පහසුකම් සහ සෞඛ්‍ය සේවා පද්ධතියක් සහිත රටවල සිදු කළ පරීක්ෂණයකින් සාර්ථක ප්‍රතිඵල ගෙන දුන්නත් ඒ එක්සත් ජනපදයේ වැනි ආර්ථිකමය සහ සමාජීය වෙනස්කම් පවතින රටක පුද්ගලයන්ට කුමන ආකාරයෙන් ක්‍රියා කරාවිද යන්න පිළිබඳව තවමත් පරීක්ෂකයන්ට හරිහැටි අදහසක් නැහැ. මීට අමතරව ස්ථීර වැටුපක් ඇති පුද්ගලයන් සහ ක්‍රියානුතුරු වලින් මරණයට පත්වන පුද්ගලයන් මිය යන දිනය ප්‍රකාශ කිරීමට මේ કૃත්‍රිම බුද්ධි මොඩලයට අසීරු බවත් වාර්තා වෙනවා. කොහොම නමුත් මෙහි ඉදිරි පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව මෙය මහජනයාට විවෘත කළොත් එය රක්ෂණ සමාගම් වලට වඩාත් ඵලදායී වන බවයි මෙහි නිර්මාණ කණ්ඩායම නම් ප්‍රකාශ කරන්නේ. ඉතින් අද වීඩියෝ එකත් ඔයා ඉවර වෙනකන්ම බැලුවා නම් ඔයා මැරෙන දවස සහ ඔයා මැරෙන විදිය හරියටම කියන මේ કૃත්‍රිම බුද්ධි මොඩලය ගැන ඔයාට මොනවද හිතෙන්නේ? ඔයාගේ අදහස අනිත් අය එක්ක බෙදා ගන්න ඒක මතක ඇතුව පහලින් කමෙන්ට් කරගෙන යන්න මතක් කරන්න එපා.
ඒවගේම ඔයා තාමත් අපේ වීඩියෝ බලන්නේ අපිව සබ්ස්ක්‍රයිබ් නොකරනම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එකක් ටැප් කරගෙන මෙයන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. එහෙනම් පුළුවන් තරම් ඉක්මනට මේ වගේම වීඩියෝ එකක් අරගෙන අපි එනවා ඔයාලව හම්බ වෙන්න. එතකන් පරිස්සමට ඉන්න ඔයාලට සතුට පිරුණු වාසනාවන්ත දවසක්.